सुब दवसक सिरुदेनाट में अते मामे हितवी ओगुलांट कता करान्न में मगे एक्सपीरियंस एक अनुव दैन ओय मगे लंगट एन क्लाइंट्स लगे दिहा बलुवाम सह ओय फेसबुक ए वगे वेन बलुवाम पहदिल वेन प्रश्नयक गेन कता करन में मुखद्द में प्रश्न में प्रश्न अद प्रबलतम गटलुवक वेला तीन प्रबलतम गटलुवा मेक बोहो विट हस्बैंड वाइफ दाल गी සමහර චරිත තියෙනවා ඒ දාල ගිහිලා අවුරුදු 12ක් 13ක් වෙනවා ළමයි අවුරුදු 4 5 දී මේ සිද්ධිය වෙලා තියෙනවා ළමයි ලොකුයි තාත්තා කිසිම විවාහයක් කරගන්නේ නැහැ දරුවන් ගැනම කටයුතු කරනවා තවත් සමහරක් අය ඉන්නවා ඒ කියන්නේ මේක ප්‍රබලයි සමාජයේ වැඩිපුර ප්‍රතිශතයක් තියෙන ඒකට ස්ත්‍රී පක්ෂයේ ඉන්නවා දරුවන් ඉන්න සහ නැති හස්බන්ඩ් ගේල මේකේ මාර වැඩක් කියන්නේ मेतकालीन संसिधिहां ඊට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ලංකාවේ ඉදිද්දි මේ වැඩේ වෙන්නේ. පැහැදිලිනේ. අතන මේකට මොකද්ද හේතුව කියන එක සමාජ විද්‍යාත්මක ඇසින් බලන්න එපා. ඒකට ඉතින් AI ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ ඒගොල්ලෝ දරන අදහස මගේ අදහස මට කියන්න පුළුවන් නේ. මේක හරි අපරාධයක්. පුදුම අපරාධයක්. මේ යනායත් හිතන්න ඕන සමහරලාට වෙන සම්බන්ධකම් තියාගෙන යනා ඉන්නෝ එමත් තියෙනවා ඉතින් මේ ආයිට මේ අය පොඩ්ඩක් හිතනවා නම් තමන්ට ලැබුණු තමන්ට දාව ඉපදුණු දරුවන් අනාගතයේදී මොන ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියලා චූට්ටක් හිතන්නකෝ මම මේ කතා කරන්නේ ප්‍රසිද්ධ චරිත ගැන නෙමෙයි ඒක වෙනම චැප්ටර් එකක ඒක කතා කරන ඒක නෙමෙයි මම කියන්නේ බොහෝ විට මේ මෙවැනි සංසිද්ධි වලට අපේ ඉමාය අපේ දරුවෝ මුහුණ දෙනවා මේ ට්‍රෙන්ඩ් එක වැඩි වෙගෙන යන්නේ ඒකයි දුක ඒකයි දුක දැන් වර්තමානයේ තවත් දකින්න පුළුවන් දෙයක් තමයි ඕරිජිනල් ඉන්නේ ඒගොල්ලෝ මැරේජ් එකක ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ එමය එනවා ගොඩක් මේ බලන අයගෙන් ගොඩ දෙනෙක් මේ කැටගරි කීපෙම මම කතා කර කැටගරි 6-7 එකකට අනිවාර්යෙන් වැටෙනවා හොඳට පෞල් ජීවිතයේ ගෙවන දරු සම්පත විඳින සැප පහසුවෙන් හරි දුක්ඛම් කඩළු මැද හරි ඉන්න බොහෝ දෙනා ඉන්නවා සන්තෝෂයි ඒක අපිට හරි තෘෂ්ණියට හේතුවක් වෙනවා දැන් වාස්තු වල මේක සම්බන්ධකම මොකද්ද එහෙම එකක් තියනවද කියන එකනේ දැන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් මම කියලා තියෙන වාස්තු කියලා කියන්නේ ඉදමට ගැළපෙන අතේ තියෙන මුදලට පවුලට සරිලන කාලයට ඔබින නිවසක් හදාගන්න එකනේ වාස්තු කියන්නේ එහෙම නැතුව මේ අර මුල්ලයි මේ මුල්ලයි ලින්දායි ටොයිලට් පිට ඕවා නෙමෙයි වාස්තු වලට අයිති වෙන්නේ ඒ ඉදමට මෙන්න මේකේ තමයි සූත්‍ර ඔප්ෂන් දෙකක් තුනක් තියෙන්න පුළුවන් සිය ගානක් තියෙන්න බෑ දෙකක් තුනක් තියෙන්න පුළුවන් මේකෙන් තමයි තෝරගන්න ඕන ඒක තමයි කතාව එතකොට පෙන් කෙරෙන සැලසුම් අඳින අයගේ අතින් කෙරෙන යම් යම් සිද්ධි නිසා මෙහෙම දෙයක් වෙනවද කියන සැකය තියෙනවා දැන් මේකට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔය මම ඉස්සෙල්ල කතා කරපු ඔක්කොම මේ ගේ නිසා වෙච්ච දේවල් නෙමෙයි ඇයි හේතුව සමහර විට හස්බන්ඩ් මෙහෙ වයිෆ් එහෙ එක්කෝ අනිත් පැත්ත හස්බන්ඩ් මෙහෙ වයිෆ් එහෙ කතාව තේරෙනානේ එහෙම එක්ක දරුවෝ ඉන්නෝ දරුවෝ නැහැ එක්ක මුදල් තියෙනෝ එක්ක මුදල් නැහැ ඇති තරම් මුදල් තියෙනෝ එහෙම ඇති සතේ නැති උඹා කගේ ගන් දෙන පවුල වල ඇති ඒතර මේගොල්ලෝ දිහා බැලුවහම මේගොල්ලන්ගේ ඉන්න නිවාස දිහා බැලුවහම මේ හැම එකක්ම මේ ගෙට දාන්න බෑ මම දාන්න බෑ එතකොට දැන් ඕක ගෙට දාන්න පුළුවන්ද කියන ක ඊළඟ ප්‍රශ්නේ ගයක් හදනකොට මැරේජ් එක ස්ථාපිත කළ යුතුයි කියලා සිද්ධාන්තයක් තියෙනවා මාස්ටර් බෙඩ්රූම් කිසි විදියකින් ඊසාන සහ ගිනිගොන දාන්න බැහැම තමයි එහෙම දාන්න බැහැම තමයි
එහෙමනම් දිශා 8ක් තියෙනවා. දෙකක් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අනිත් 6 අපිට මේක දාන්න පුළුවන්. මේකේ ප්‍රබලම තැන ධනාත්මක තැන තමයි සවුත් වෙස්ට් කියලා කියන්නේ. දැන් මම කරපු රිසර්ච් වලින් බැලුවාම මේ තත්වයට මුහුණ දීපු අය ඉන්න ගෙවල් මගේ ළඟට ආවා. ගෙවල් 400ක් 425ක් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. නිරිත දිශාවේ සවුත් වෙස්ට් වල මාස්ටර් නැහැ. මම මේක පුන පුනා කියනවා. එහෙම වුණා නම්, එහෙම තිබිලත් මෙහෙම වුණා නම් අපිට මේ ප්‍රශ්නෙන් අපි ගැළවෙල වෙන ප්‍රශ්නයකට ගන්න. ඉතින් එයා ගෙන ආපු දේ එයා ලබා උපන් හැටි. එහෙම නැත්නම් තව කෙනෙක් යයි දෙමව්පියන්ගේ දේවල්ම තමයි ළමයි ගෙනියන්නේ. එම චෝදනාවක් තියෙනවා. ළමයි පුරුදු වෙලා තියෙන දේට තමයි. තාත්තා කරපු දේම තමයි ළමයි කරන්නේ. අම්මා කරපු දේම තමයි කියන්නේ. ඕක ඉතින් ඉතිහාසෙ මේගොල්ලන්ගේ තියෙන දෙයක්. ඔය මැරි කරනකොට ඕක බැලුවේ නැද්ද? ඔන්නෝම ප්‍රකාශ වෙනවා. එහෙම නැත්නම් කෙලින් වෙනෝ කේන්දරයට හොරොස්කෝප් එකට එනවා. ඔන්න ඇවිල්ලා ඒකේ තියෙන ග්‍රහයන් එක්ක කතා බහ කරනවා. දැන් පැහැදිලිනේ. එතකොට දැන් මේ වගේ ගැටලු ඒ ජෝෂ්‍ය පැත්ත නෙමෙයි මම මේ. මම කියන්නේ ඩිසයිනින් පැත්තේදී ඩිසයිනින් කරන අයගේ යුතුකමක් තියෙනවා හැමතිස්සෙම ඒ පැත්ත නියෝජනය කරගන්න. මොකද සමහර විට සමහර කිදම්වල මේ දේ කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපිට මේකෙන් බැහැර වෙන්න හැකියාවක් තියෙන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන්. දෙක සිද්ධාන්ත වලට යටත් වේදී හරි ගස්ස ගන්න පුළුවන්. ඒ මොකද ඒ ඉඩේ කාපෝච් දාන්න නැතුව, ඒ ඉඩේ පූල් දාන්න නැතුව අන්න ඒ වැඩේ කරගන්නවා. ඒක හැමංගු සිද්ධාන්ත වල යටත් වෙන. ගෙවල් වල මුළු තියාගන්න එපා. අංශක 45, අංශක 35 වගේ තියාගන්න එපා. ඉඩමේ හැඩතලේ ගෙට ගන්න එපා. අනික තමයි නිරිත දිශාවේ ප්‍රධාන දොරට පේනවන නිද දාන්න එපා. නිරිත දිශාවේ නිද දාන්න පුළුවන් මත තියාගන්න. දාන්න පුළුවන් වෙන්නේ කොහොමද? ප්‍රධාන දොරට පේන්නේ නැත්තම්. අංශක 90ක් මේට, අංශක 90ක් මේට. 180 කෝණේ. මේක මම කියලා තියෙනවා. මට මතකයි මම වීඩියෝ කීපයක් කළා මේ නිරිත දිශාව හිස්. නිරිත දිශාවේ කිසි දෙයක් නැහැ. එක්කෝ නිරිත දිශාව ලස්සනට මාස්ටර් දාන්න පුළුවන් එක සිටින් එකක් දාලා. එහෙම නැත්නම් එයා වොයිඩ් එකක් දාලා. උඩ ගන්න පුළුවන් මාස්ටර් බෙඩ්රූම් එක. ඒක අරගෙන නැහැ වොයිඩ් එකක් දාලා. පුදුම අපරාධ කරගන්න. දැන් උඩ තියෙනවා කාමර දෙකක් තුනක්. මාස්ටර් ගන්න විදියක් නැහැ. එකක් තියෙන්නේ ඊසාන, එකක් තියෙන්නේ ගිනිකොන. එකක් තියෙන්නේ කාපෝච් එක උඩ. පුදුම අසරණ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ මේ මේක මේ ඩිසයිනින් කරන අයට අයිති පාට් එකක් තියෙනවා. මේ නිරිත දිශාවේ කාපෝෂ්‍ය දාන්න බෑ. පූල් දාන්න බෑ. මතකද? කිචන් දාන්නත් බෑ. යටදී පොඩි ඉඩම් වලදී මාස්ටර් දාන්න බැරි නම් යට පොඩි ඉඩම් කිව්වහම පොඩි ගයක්. එන අනිවාර්යයෙන් උඩට මාස්ටර් යනවනේ. පැහැදිලිනේ. එන උඩ තියෙන්නේ සවුත් වෙස්ට් එකට ගන්න බලන්න. සවුත් වෙස්ට් එකට ගන්න බලන්න. සවුත් වෙස්ට් කියලා කියන්නේ දකුණෙන් කොටසයි බටේරින් කොටසයි. ඒකත් මතක තියාගන්න. දකුණෙන් කොටසයි බටේරින් කොටසයි. ලොකු පරාසයක් තියෙන වැඩ කරගන්න. මේ දේ කෙරෙන්නේ නැහැ. මේ දේ කෙරෙන්නේ. ඒක ලොකු පාඩුවක්. මේක නිසා ගෙවල් අසාර්ථක වෙනවා. ළමයින්ට අම්ම නැහැ. ළමයින්ට තාත්තා නැහැ. සමාජයට ළමයින්ට මුහුණ දෙන්න විදියක් නැහැ. බලනකොට මේ චූටි ගැටලු, පොඩි ගැටලු. පොඩි ගැටලු විසඳ ගන්න විදියක් නැහැ. විසඳන්න ඉන්න පාර්ශවයත් එක විසඳන විදියට නෙමෙයි කතා කරන්නේ. මට මේ කියන්න ඕනේ ඩිසයිනින් පාට් එකේදී තමන් මෙන්න මේ කන්සෙප්ට් එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕන. මේකෙන් තව වැඩක් කරනවා දන්නවද? තමන්ගේ ඩ්‍රොයින් එක නිසා නම් මේ පවුල කැඩුනේ. ආපේ කාටද අයිති? කරේ තියාගන්න වෙනවා. දැන් මම එහෙම මම එක සැරයක් ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරලා දැන්නේ මේ දැන් අවුරුදු ගාණක් ඉස්සෙල්ලා මගේ ළඟට ආවා. ඇවිල්ලා ඉන්න ගමන් මෙයා කියනවා මම ඉතින් කිව්වා හස්බන්ඩ් එක මේක කතා නෑ එයා ඉඳපු අය සර්. ළමයෙකුත් ඉන්නවා. ළමයෙකුත් ඉන්නවා. මම කිව්වා
मुदल मेहमे हादल कथापार हस्बंड कुमार गिंडार गिना सर या अमे गुर्ती कथावतना हरि बेरा प्रश्न मंगता मेक दिदा हते भीतर सिद्धि मत दिदास हते मगेम के इसलिए कथावा दिदास हते दे मे पउल इतना अरेस याट तब ध्यान के निको मे आलो मेरे वाहन गुर्तीनो कुमार मेके हद मेके हदन अतर हदन मे वे तेवल फौंडेशन डीटेल पटांगा वास्तु क्रमवेद आवश्यक मे वे पौल के हम अवस्थावक मे अवस्थावतम मंगे हस्बंड अलगा सर मे अत संबंध कैमती नेह मे ඊළඟ දවසේදී එන මංකුව මේ ඵල අන්තිම අවස්ථාව ওই දෙන්න කැමති නම් එකතු වෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේ කැමතියි ඊට පස්සේ මම කිව්වේ මොකද්ද එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ දේ කරන්න කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ දේ කරන්න හේතුලින් ඔයාට ආයෙ පවුල එකතු කරන්න පුළුවන් කියලා ඒ මොකද්ද කියන එක මම වීඩියෝ වල කියලා තියෙනවා ඔයගොල්ලෝ වීඩියෝ බලන්න ඕන දැන් මේක අරුමේ උනේ කොහොමද දන්නවද इट पशे मे गे गेवदीन अवस्थावतीपनी मट को स गे वे अने अहबाल दवा तीन एंड की मको मुदाय मम इन एक मको स तारंची अखियान तीन मुखाते बबे खमे इन पैदल तीन पैदल मेवट पैंगा बेवट पैंगा इसा मतक तीयागंडोड़े यम किसी वेरद सलसुम शिल्पिंग एक दन हो नुदन पशु हो वेट हो ना एक प्रतीकर्म की अंट मगे वीडियो तीन प्रतीकर्म वाल की अंट सीर सीयर मम अद कथा करे मेन मे मतृका मुका प्रबलतम निवास वीन गटल लमाइनोन युवा या मैया हर तमंड सुद सुद बला डी आई अंकल को बला इहमेव तीन आई थिंक एक थिंग काट बार तिन्द मन दिंट बार तिन्द दिंग हेम प्रश्न हेम तीन कल्पना बेंग स्टडी करोत् वर्तमान हरिम वेड़ी मेकट एक हेतु अखटीर मट टीका हितने का मैं गृहणी अद्यंग गृहस्वामी वेला तीन एक अद्यंग रखिया अद्यंग रखिया गोविट एक हेतु ये हिंदम एहेम नतिया मेहम वेलाती वेलातीन एक सबहदाम बार मदगति आगे සැලසුම් ශිල්පීන් හැටියට තමන්ගේ යුතුයකම හරියට කරා TikTok TikTok platform එකේ සිකුරාදා 12 ඉඳලා 12 30ට live වැඩසටහනක් තියෙනවා මතකනේ ලක්කන home clinic මතක ඇති නුගසවන රූපවාහිනී එසවට SLBC මතක ඇති නැනසර සියත නිවහන හැම එකම ඔන්නෑ ඇවිල්ලා අපි කතා කරා මම කතා කරා ඔයගොල්ලන්ගේ නිවාස සම්බන්ධයෙන් ගැටලු එවට පිළිතුරු ඒ වෙලාවෙම පිළබාද. එහෙව් වැඩසටහන තමයි TikTok එකේ සෑම සිකුරාදා දවසකම 12 සිට 12:30 දක්වා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි ඉක්මනින් හම්බෙමු. බොහොම ස්තුතියි.